දැන්නේ ප්‍රවෘත්ති කියනකොට එක දිගටම කොලේ නබලා කියන්නේ කටපාඩමින්ද? ඔව් හොඳ ප්‍රශ්නයක්. මේ ඉඳලා දුවල පුතාලට අපි කියලා දෙන්න ඕන මේ මෑතක ඉඳලා අපි අලුත් ක්‍රමයක් උපයෝගී කරගන්නවා මේ ටෙලිප්‍රොම්ප්ටරය කියලා යන්ත්‍රයක් උපයෝගී කරගන්නවා ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදී. මේ යන්ත්‍රය අපි කොහොමද පාවිච්චි කරන්නේ කියලා විස්තර කරන්න ඉස්සෙල්ලා මම හිතන හොඳයි කියලා අපි රූස් සටහනකින් පෙන්නුවොත් මේ ටෙලිප්‍රොම්ප්ටර කියන යන්ත්‍රයෙන් පිටපත ඉදිරියෙන් අපිට පෙනෙන්න සැලැස්වෙන්නේ කොහොමද කියලා. මේ බලන්න මේ රූපේ හැටියට මේ බලන්න මේ ඉන්නේ ප්‍රවෘත්ති ප්‍රකාශක. ප්‍රවෘත්ති ප්‍රකාශකගේ ප්‍රවෘත්ති පිටපත තමයි මේ තියෙන්නේ මේසේ උඩ. මේ පිටපත මේ උඩ තියෙන කළු සුදු රූපවාහිනී කැමරාවෙන් හසු කර ගන්නවා. ඒ හසු කර ගන්න රූපය එහෙම නැත්නම් මේ අකුරු ඒ පිටපත ඒ ආකාරයෙන්ම මේ රූපවාහිනී යන්ත්‍රයට ඇතුල් කරනවා. එතකොට මේ රූපවාහිනී යන්ත්‍රයෙන් දිස්වන ඒ පිටපත මෙතන තියෙන මේ අංශක 45කට අනුව කෝණය අංශක 45කට අනුව තිබෙන කෝණේ තනුව තිබෙන මේ වීදුරු තලය තුලින් පරාවර්තනය වෙනවා ඒ රූපවාහිනී තුලින් දිස්වන පිටපත. එතකොට මෙතන තියෙන පිටපත ඒ ආකාරයෙන්ම මේ වීදුරු තලයෙන් පරාවර්තනය වෙලා ප්‍රවෘත්ති ප්‍රකාශකට පේනවා හරියට කැමරාව ඉදිරියෙන්. එතකොට අත් වශයෙන්ම මේ කැමරාව දිහා බලාගෙන ඉන්න වාගේ තමයි ප්‍රවෘත්ති ප්‍රකාශක දුවල පුතාලට පේන්නේ. කියන්නේ ප්‍රේක්ෂක ඕගොල්ලන්ට පේන්නේ හරියට ප්‍රවෘත්ති ප්‍රකාශක කැමරාව දිහා බලන් ඉන්න වාගේ. නමුත් මේ කැමරාවත් ප්‍රවෘත්ති ප්‍රකාශකත් අතර තියෙන මේ වීදුරු තලය අංශක 45ක කෝණයකට අනුව තියෙන මේ වීදුරු තලය තුලින් පරාවර්තනය වෙලා දිස් වෙනවා මේ පිටපත මේ කැමරාව තුලින් ගන්න නිසා. දැන් තේරෙනවනේ. එතකොට මේ පිටපත දිහා දිගටම බලාගෙන කියනකොට ඕගලන්ට හිතෙනවා ඇති සමහර විට මේ ප්‍රවෘත්ති ප්‍රකාශක කටපාඩමින් තමයි මේ ඔක්කොම කියන්නේ කියලා. ඒ ප්‍රවෘත්ති ප්‍රකාශක කියවන පිටපත තමයි මෙතන තියෙන්නේ. මේ පිටපත අර මං කිව්ව විදිහට මේ උඩ තියෙන කැමරාවෙන් හසු කරගන්නවා. ඒ හසු කරගන්න පිටපත නැවතත් පුළුවන් අපිට දැක බලාගන්න අර මං හරි කලින් කිව්ව විදිහට අර රූපවාහිනී යන්ත්‍රය තුලින්. ඇත්ත වශයෙන්ම මේ රූපවාහිනී යන්ත්‍රයේ දිස්වන ඒ අකුරු අර අංශක 45කට අනුව තිබෙන වීදුරු තලයෙන් පරාවර්තනය වෙලා ප්‍රවෘත්ති ප්‍රකාශකට පේනවා. මේ තියෙන්නේ ඒ ටෙලිප්‍රොම්ප්ටර් කියන යන්ත්‍රය. දැන් බලන්න මේ ටෙලිප්‍රොම්ප්ටර් කියන යන්ත්‍රය යටින් සවි කරලා තිබෙන රූපවාහිනී යන්ත්‍රය අපි හරි කලින් කිව්වා කළු සුදු රූපවාහිනී කැමරාවෙන් ලබා ගන්න පිටපත දිස්වන්නේ මේ රූපවාහිනී යන්ත්‍රය තුලින්. ඒ සමගම ඊට ඉහළින් සවි කරලා තිබෙන වීදුරු තලයෙන් අංශක 45ක කෝණයකට අනුව සවි කරලා තිබෙන වීදුරු තලයෙන් පරාවර්තනය වෙන පිටපත තමයි දැන් ඔය ඉහළින් පෙනෙන්නේ. දැන් අපි බලමු මේ පිටපත ප්‍රවෘත්ති ප්‍රකාශකට ඈත සිටන් බලනකොට පෙනෙන්නේ කොහොමද කියලා. දැන් ප්‍රවෘත්ති ප්‍රකාශක ඉඳගෙන සිටින්නේ මෙන්න මේ ස්ථානයේ. දැන් මේ ආකාරයෙන් තමයි ඒ පිටපත දකින්නේ ප්‍රවෘත්ති ප්‍රකාශක. දැන් මෙතනදි පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ වගේ. දැන් බලන්න ඕගලන්ට මේ විදිහට බැලුවාම මේ පැත්තෙන් බැලුවාම ප්‍රවෘත්ති ප්‍රකාශකට ඊතරම් පහසු නෑ ඒ අකුරු කියවන්න. හේතුව මේ ඉදිරියෙන් ලැබෙන දැඩි ආලෝකය නිසා ඊතරම් පැහැදිලි බව පේන්නේ නෑ නේද? ඒ මොකද දැන් බලන්න කොම්බුව සිංහල අකුරු වල කොම්බුව අල්කයිනල් තෑන්නේ එහෙම වැඩිය පැහැදිලි නෑ විශේෂයෙන්ම මේ දැඩි ආලෝකය නිසා. නමුත් කොහොම හරි තරමක් දුරට හරි සාර්ථකව අපේ ප්‍රවෘත්ති ප්‍රකාශක ප්‍රවෘත්ති ඉදිරිපත් කරනවා නේ.